ആയിബോവാൻ മകെ ചൂട്ടിതുപോലെ പുത്തനാലാട്ട് അതാ ചിത്ര ടീച്ചർ വീഡിയോ എക്കിൻ ചിത്രപാടുമ കരകന ആവാ തെ പുത്തനാലാട്ട് മത്തക്കായി അപ്പം പൊസൊന്നൊക്കെ വേണുവേൻ ലസ്സന ചിത്രം എന്താ മിഹിൻ തലയാക്ക് ഹെതുവ എത്തക്കോട്ട് അപ്പം പാവസ്ര അയ്യലാക്കല ലസ്സന തുറങ് അതല തിമ്പ ඉතින් පුතේ මේ පාර ඇසල පෙරහැරට අපි ඇසල පෙරහැරක් ගෙදර නිර්මාණය කරන්න තමයි හදන්නේ. මේ ඇසල පෙරහැර නිර්මාණය කරන්න අපිට මේ පෙරහැර යන කට්ටිය හදාගන්න ඕනේ. මම දැන් අද කියලා දෙනවා කොහොමද නැට්ටු එක්ක අඳින්නේ කියලා. පුතාලත් මාත් එක්කම අඳින්න පටන් ගමු. හරි පුතේ මම මෙන්න මෙයාව තමයි අඳින්න හදන්නේ මේ නටන අපේ මේ නැට්ටුවෙක් ඉන්නවා එයාව තමයි මම අඳින්න කියලා දෙන්නේ පුතාලට මම කියා දීලා තිනවා ලේසි විදිහට කොහොමද අඳින්නේ කියන එක අපි ඇඳගමු ඉස්සෙල්ලම මෙයාගේ ඔළුව තියෙනවා ඊගවට බෙල්ලට ඉරක් මම කියලා දුන්නා නේද පුතාලට මතකයිද අපේ කෝටු බබාලගෙන් අපි කොහොමද ලේසියෙන් මිනිස් රූප සහ මිනිස් ඉරියව් අඳින්නේ කියන එක ඔන්න දැන් මේ කෝටු බබා ඉන්න විදිහ චූටි දුවල පුතාලට ලේසියෙන් කරගන්න පුළුවන් වෙන්න සරල ක්‍රමයක් තමයි මම මේ කියලා දෙන්නේ. දැන් අපි මෙයාව මහත් කරගමු. මුන් අපි ලකුණු කරගන්නවා. දැන් මේ රේඛා දිද්දි ටිකක් ලාවට අඳින්න ඕනේ. මොකද අපි මේවා මකන්න බලාගෙන තමයි අඳින්නේ. දෙකම අපේ එක සමාන දෙකක් තියෙනවා කකුල් වෙන එක කකුල දෙක එහෙම වෙනවා තියෙනවා දෙක එකමද බලන්න මේක දැන් වැඩි
මම මේකේ මේ වැඩි හිරි ටික ගොඩක් ඒවා අයින් කරා. දැන් මම පාට කර ගන්න තමයි කරන්නේ. ඊළඟ පාට කරද්දී අපිට පුළුවන් පුතේ yellow කරවන්න. මූණට වැඩි අඳුරු වර්ණ ගන්නෙ නැහැ.
කහ වර්ණයෙන් මේ මැද ටික පුරවනවා. දැන් පුතාලා මේක කැමති විදිහට කරන්න. අපි වර්ණ පාඩමේදී අඳුරගත්ත මොන මොන වර්ණද ලස්සනට මිශ්‍ර කරලා ලස්සන කරගන්න පුළුවන් වර්ණ මොනවාද කියනක අපි ඉගෙන ගත්තා. අවුට්ලයින් එකෙන් ඇතුළට පාට කරන්න. හොඳයි චූටි දුවේ පුතේ, මම දැන් හදන්නේ පාට කරගෙන තියෙන මේ රූපය තව ටිකක් ලස්සන කරගන්න අවුට්ලයින් එකක් දාගන්න හදන්නේ. මම මේක කරන්නේ පාට පැන්සලකින් කළු පාට. එහෙම නැත්නම් පුතාලට පුළුවන් මේක පාට කරන්න කලින් කරන්න පුළුවන්.
දුවයි පුතේ මන් දැන් අඳලා ඉවරයි පුතාලත් ඉන්නද අපේ නැට්ටුකාර නටන කාන්තාව නේද අඳලා මට එවන්න කමෙන්ට් එකක් විදිහට දැම්මත් කමක්